වාගේ අර මලගිය ප්‍රාණ ගැන තියෙන අත්දැකීම අපිත් එක්ක බෙදා ගන්නකො. මලගිය ප්‍රාණ ගැන අත්දැකීමක් තියෙනවා කිව්වනේ. දුවට ඉතින් කලින් මුලින් හැදෙන මෙහෙම මලගේ යන යන ඒක ගැන පොඩ්ඩක් මුලින් දැනගත්තා. දැනගත්ත වෙලාවේ මොකක්ද ඒකට කියන්නේ කොහොමද මලගිය ප්‍රාණ ඉන්නවා කියලා දැනගත්ත ඒවා දැනගත්ත යාට විශේෂ කියන්නේ දැන් අපිට මුලින් උනේ දුව රැයක මල ගෙදර යන්න උවමනා කිව්වා. ඉතින් ඒ වෙලාවේ මුලින්ම රැ 12ට විතර අපි ඉතින් ඇරියේ නැහැ. ඊට පහුවෙන්දා ළමයට නූලක් ඒව දැම්මා. ඉතින් ඒකෙනුත් හරි ගියේ නැහැ. ඊට පස්සේ පල්ලියට අරන් ගියා. පල්ලියෙනුත් පාද මෙයාගේ ළමයා හොඳට මින් කියා. කොහෙද ගිහලා ඉඳලා ආවිල්ලා ඔළුව කැපුවා. වැඩට ගියේ. ඒ තරහා තමයි මේ මල ගෙදර යන්න ඕන. ඔව්. ඊට පස්සේ තමයි ඉතින් පල්ලි ගෙනහිල්ලා ඒ ළමයට සුවයක් ආවේ නැහැ. ඉතින් අපි තොයිල් දෙකක් මුණක්ම කරා. දැන් ඉතින් තියෙන්නේ මෙයාට ඇඟට නිතරම සැරින් සැරේට මේ වෙකෙනවා. ආවම ඇඟ හිර කරනවා. හිර කරලා නිකන් උගුර කෙල ගිලින වතුර ගින්න බැරි වෙන මට්ටමට එනවා. සෙම දානවා. එහෙම ගැහිලා එහෙම නතර වෙනවා. නතර වෙලා යාටම හරියනවා. නිකන් මේ උගුර තමයි දැන් පුළුවන් තරම් සෙමමයි දාන්නේ. දාලා පොඩක් කලකට කවුරුත් හිතනවා සමහරලාට පිට් එක කරයි කියලා. එහෙම නෙමෙයි. පිට් එක වෙනස් ගොඩක් වෙනස්. ඉතින් හැබැයි මේ මොනවාද ඔලු හොල්ලගෙන කොණ්ඩ කඩාගෙන එහෙම තියෙන්නේ. එහෙම එන්නේ. ඊට පස්සේ නම් ඉතින් කන්නේ බොන්නේ නැහැ. මේව තියෙනවා. ඉතින් මම පේනවා නිකන් ඔව්. එහෙම ඒ වෙලාවට පාමනක් වෙලාවට නටනවා. මෙයාට දුම්බල ගහලා පුච්චලා ගිනි මේවයි පුච්චලා කකුල් අතපය එහෙම තියෙන වේවැල් වලින් ගහලා වේවැල් දෙක තුන තියලා ගහලා තියෙන කපු මහතුරු ආයිත් එනවා ගෙදරට එනට යන්තර දාලා තිනවා. අපි දැනුත් යන්තරේ නේ තියෙනවා. ඒත් මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. මේ මගේ ළඟට ඔය එක්කින ආපුවම මේ රෙකෝඩ් කරන්නේ. මේ දේවල් ඇත්ත. මේ දේවල් තියෙනවා. අනිත් ලස්සන ළමයින්ට යන්නේ. ලස්සන ගෑනු ළමයින් හොඳට ඉගෙන ගන්නවා. මෙයා හිටියේ මෙහෙම නෙමෙයි. මෙයා ගොඩක් ඇත්තරම ඉගෙන ලස්සනට හිටියා. අඟපත ඇදිලා කිසිම වුණක් එම්බිසාවක්වත් තිබෙන්නේ නැති ළමේ. ඉතින් ඊට පස්සේ එක සැරේට තමයි ඔළුව කැක්කුම ආවේ. ඊට පස්සේ කොණ්ඩෙ ටික ටික යන ගත්තා. ඇඟ කෙට්ටු වෙන්න ගත්තා. දත් මුල් දිය වෙන්න ගත්තා. ඇඟපත මේ හීරෙන ඒව මේව තමයි එන්නේ. ඊට පස්සේ සම්පූර්ණ ඇඟ සම්පූර්ණ හීරෙනවා. නිකන් උදේ බලනකොට නිදියන් නැගිටිනකොට කළු රතු ඉරි තියෙන්නේ. ඊට පස්සේ මුළු ඇඟේ මගේ තව කට්ටිය මෙතනට ඇවිල්ලා එහෙම කිව්වා. ඒ කියන්නේ ඇත්තටම කිසිම හේතුවක් නැහැ ළමයිගේ ඇඟවල හීරෙනවා. ඊට පස්සේ බැලුව බැරි තැන් තමයි ඔය යන්තරන් මොනම් ඒවෙන් ටික ටික අඩුවේ මැති වුණා. ඒත් ඉතින් අර සම්පූර්ණ අපිට සුවයක් ලැබුණ නැහැ. ඒ හැන්ද තමයි ඉතින් එයා ඩොක්ටර්ස්ලාට ගියාම මේ එහෙම දෙයක් නැහැ කියලා කිව්වා. මට ගොඩක් තියෙන බඩගින්න. බඩගින්නට කන්න බෑ. බෙදා ගන්නවා බත් එක. ආපෝ චුට්ටක් කාලා මට කලන්ත වගේ. ඉතින් මම අම්මට බත් ගාන දීලා නිල නිදා ගන්නවා. මේ කන්න බෑ කියලා. මේ ගොඩක් තියෙන කුකුල් මස් හැමදාම කන්න කැමති. අනිත් ඒවාට බත් කන්න කැමති නෑ. පොත්තු කන්න කැමති. පොත්තු කන්න හැම කැමති ගොඩක්. මම ඉල්ලනවා. මම නොදුන්නාමත් කේන්ති. ඊපස්සේ මේ ඔළුව කැක්කුම එන ගත්තා. කාදාකත් ඔළුව කැක්කුම තිබ්බෙත් නෑ. ඊපස්සේ ඇරෙන් සැරම ඔළුව කැක්කුම එන. ඊපස්සේ මේ හීනත් මම බය වෙනවා. එක එක්කෙනාවිල මම කන් වලට හූ තියනවා. ඔව් ඊට පස්සේ මගේ මුළු ඇඟම හිර කරලා මට හොල්ල ගන්න බෑ ඇඟ. මම මේකට කතා කරනවා මේකට ඇහෙන්නේ නැහැලු මම කතා කරනවා. සයිකික් ඇටැක්ස් කියන්නේ ඒක තමයි. ඔව් උතුමට මේ කළු උස එක්කෙනෙක් ඇඳ ළඟට එනවා දැනෙනවා. ඇවිල්ලා මේ කන් වලට හූ කියනවා. ඇට ගිරියෙන් කෑ ගහනවා. මට ඒකට හරි අවුලගෙන මට කතා කරන්න බෑ. මම පීවිසි හිටන ගොඩක් උත්සාහ කරනේ මට එන්න බෑ. අන්තිම මොහොතමයි ඒ දඟල මම ලොකු පිට්ට කෙනෙක්. උන් දඟලනවා මේ ලෝකෙට ආපහු එන්න. හරි අමාරුයි එන්න. අර කකුල් දෙක අදින වැඳෙන් අර යන්න වගේ. එහෙම තියෙන්නේ මල ප්‍රශ්නේ. එහෙම දෙයක් තියෙන්නේ නේ. ඇඟ කෙට්ටු වෙනවා. කන්න බෑ. කන්න බෑ.
පොන්ඩෙච්චරම් මගේත් ඒ වගේ. ඔබතු මේක තතකීම කියන්න බලන්න මේ මගේ කතා කරේ මේ මේ දෙවැනි එක්කෙන මම මෙතන හතර දෙනෙක් ඉන්නවා මේ මලකී ප්‍රාණ අධ්‍යක්ෂින් කියන. හරි ඔබතු මේ කියන ඔයාගේ අධ්‍යක්ෂින් ඔයාට නිකන් මොන වගේද තියෙන්නේ? මගේ තද ඔලුවක එක්කමක් එක පාරටම හැදෙනවා. හැදුනට පස්සේ මේ මට කවුරුත් කතා කරනවට මං කැමති නෑ. ලයිට් නිවාගෙන කරුවල කරගන්න ඕනේ මට. ඒක හැදුනම හරිම තද වේදනාවක්. කතා කරනවටත් කැමති නෑ. ඊට පැත්තකටම වෙලා ඉන්න ඕනේ. තෙල් ගෑවත් පැනඩෝල් බීවත් මට ඒක අඩු වෙන්නේ. ඒක දින ගණනක්ම තියෙනවා. ඔලුවකම දවස් 5ක් 6ක්ම තියෙනවා. හැදුනම මුළු ඊට පස්සේ ඇඟේ මේ හන්දිපත් ඔක්කොම කැක්කුමයි. රෑට හරිම වේදනාවක්. පුදුම වේදනාවකින් ඉන්නේ මේ ඉතින් නින්ද මනස පැත්තෙන් කොහොමද මනස පැත්තෙනුත් ඒ වගේ ඇත්තට සමහරවිට මතකත් නැහැ මොන හරි ගත්තම තිබ්බට ඒව මතකත් නැහැ හරිම නිකන් අවුල් වගේ එහෙම තමයි ඉන්නේ ඒත් ඒත් එක්කම තවත් වෙනත් දේවලුත් තියෙනවනේ වට මේ එකෙන් එන කඩක වෙච්ච වෙන ලෙඩවලුත් තියෙනවා හරි ඔයත් කියන්න බලන්න ඔයාගේ අද්දකින් කොහොමද මට මේ තද ඔළුවේ කැක්කුමක් එනවා ඔළුවේ කැක්කුම ඇවිල්ලා එක දරා ගන්න බෑ කඳුළු ඉඳන් එනවා කන්න බැරි ලෙඩකුත් තියෙනවා දවස් දෙක තුන වුණා බඩගින්න ඉන්න පුළුවන් තනියම ඉන්න කියලාත් හිතෙනවා අර දිස්ටි වෙලාවක් එනවා ඒ ඔළුවේ කැක්කුම ආවට පස්සේ කේන්ති හිම ආවට පස්සේ කවුරු මොන හරි දෙයක් කිව්වත් ඒක එනවා ඔයාට දැනෙනවද කවුරු හරි කතා කරනවද නිකන් කවුරු ඇතුලෙන් ඉඳන් කතා කරනවා වගේ දැනෙනවද ඔයාට හරි එහෙනම් අපි මේ බොහොම ස්තුතියි අපි කැෂියා කරාට උනේ සුපර් තේවා මේ මොකද මේ වගේ දේවල්